දොරමඩලා පුදබිමින් අපි දොරමඩලාව ගම්මානයට ආවට පස්සේ අපිට දැක ගන්න ලැබුණ සස්ත්‍රීකත්වයේ සංකේත. ඒ කියන්නේ හැමතැනම නිල්ල පිරුණු ගොවිබිම් තමයි දකින්න ලැබුණේ. ඉතින් මේ ගමේ ජීවත් වෙන අයට දොරමඩලාව ගමේ ඉතිහාසය වගේම ලොකු ඉතිහාසයක් තියෙන කුසිකර්මාන්තයක. ඉතින් මේ මහින්ද ගුණවර්ධනලත් ඈත අතීතින් දැන් ගොවිතැන්පතින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. මහින්ද අපිට කියන්න පුළුවන් ද මහින්දලා අද වෙනකොට ගෙවතුවක සංකල්පයකට අවතීර්ණ වෙලා තියෙනවා. ඔව්. නමුත් ඈත අතීතින් දැන් ගොවිතැන් කරගෙන ඉන්නවා. අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් ද මේ ගොවිතැන් කරගෙන ආව ඉතිහාසය මොකක්ද කියලා? මේක මුලින්ම හේන් තමා කරේ. ඊට පස්සේ මේක විදුලිය ගියන් පස්සේ මේ පාරවල් දිගේ ඊට පස්සේ මේකට මිනිස්සු ඇවිල්ලා ජනාවාස වුණාට පස්සේ තමයි අපිත් පදිංචියට ආවේ 1996 විතර. ඊට පස්සේ ඇවිල්ලා වග ලින්දක් කපලා ඒක යටතේ වගා කරගෙන ඉන්න ගමන් තමයි මේ දැයට කිරුලට සමගාමීව ලංකා බැංකුව ගමට එන්නේ. ඒ ගමට ආවට පස්සේ අපි ගන්නෝරුවේ අරන් ගිහිල්ලා මේ ගෙවත්තක් කරන්නේ කොහොමද, ඒ ගෙවත්තකින් ලැබෙන වාසි මොනවද, ප්‍රයෝජන මොනවද, කාබනික වගාවක් කරන්නේ කොහොමද, කාබනික පොහොර හදන්නේ කොහොමද කියලා මේ බැංකුවේ මහත්තුරු එක්කගෙන ගිහිල්ලා අපි පෙන්වුවට පස්සේ තමයි අපේ අදහසක් ඇති වුණේ මේක කරන්න හොඳයි කියලා. ඊට පස්සේ අපට තේරුණා එතන ගන්නවරුවට ගියන් පස්සේ ඒක කොයි විදිහටද හැඩගහලා තියෙන්නේ, කොයි විදිහටද හදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ක්‍රමය අරගෙන මට හිතුණා මේ පස්කන්ද මෙතනින් අයින් කරලා වගාවක් කරනවට වැඩිය මේක මේ තියෙන පසුබිම හදලා අර තට්ටු ක්‍රමයට ඒ හෝදාපාලුව නවත්වන හැටි ඒ ඔක්කොම කියලා දීලා තියෙනවා. පිටලෑලි පොල්ලෙලි උපයෝගී කරගෙන මෙතන මට අර පස් අයින් කරලා මතු පිට පස් මෙතනට ගෙනත් දාලා කාබනික පොහොරත් එක්ක එකතු කරලා මෙතන මට හොඳ වගාබිමක් හදාගන්න පුළුවන් වුණා. හොඳ ගෙවත්තක් හදනකොට ජලය අත්‍යවශ්‍යයි. කොහොමද මහින්දලා මේකට ජල සම්පාදනය කරන්නේ? දැන් අපි ජල සම්පාදනය කරන අර බිඳු ආකාර ජල සම්පාදන ක්‍රමයක් අර සූර්ය කෝස ආධාරයෙන් ඇතැන්ට ඒකෙන් සීමිත වතුර ප්‍රමාණයක් යන්නේ ලීටර් 6000ක් වගේ දවසට. ඒ හින්දා මේකට සෑහෙනවා මේ ගෙවත්තට. අනික් වගාවට අපි වසුණක් විදිහට යොදා ගන්නවා. පිදුරු අනම්මන යොදාගෙන තමයි මේ වතුර ගහලා ඒකේ ජලය රඳා පවත්වා ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මහින්ද දැන් ගොඩාක් භෝග වර්ගෙම දැන් මෙතන අපිට දැක් ගන්න තියෙනවා. උඩරට පහතරට එළවලු වලක රාශියක් තියෙනවා. අපිට කියන්න පුළුවන් මොන මොන භෝග වර්ගද මහින්දලා මෙතන වගා කරලා තියෙන්නේ කියලා. දැන් අපි පරණ භෝග විදිහට තියඹරා, කැකිරි, පිපිඤ්ඤා, නියම් වැටකුළු, ලබු, එතනගේම එළබටු, ඒ වගේ පැරණි භෝග තියෙනවා. ධාන්‍ය වර්ග විදිහට හොයාගන්න බැරි පැරණි ධාන්‍ය වර්ග විදිහට තන, මෙනේරි, කම්බු, ඒ වගේ ඒවත් තියෙනවා. ඊට පස්සේ උඩරට එළවලු විදිහට කැරට්, බීට්රූට්, මල්ගෝවා, අතුගෝවා ඒ විදිහට ඒවත් තියෙනවා. මේ ගෙවතුවක සංකල්පය කියන්නේ කමලාවති මහත්මිය කියන්නේ පොඩ්ඩක් අහගන්නකො. මෙහි අපේ දියුණුව බලාගෙනයි ගෙදරට වියදම අඩුයි. මේ අර හේන් කරනකොට අපි එක දෙයක් තමයි කරන්නේ. මොකද කුරක් කන්නම් එහෙම, මිරිස් නම් එහෙම, බඩියන වගේ එක දෙයයි දෙකයි කරන්නේ. දැන් අපිට ගෙවතුව යවලින් ගෙදරට අවශ්‍ය සම්පූර්ණ සියලුම දේ තියෙනවා. කුළු බඩු ටික වගේමත් කහ ටික, මිරිස් ටික, මේ ඒ ටිකක් තියෙනවා. කෑමටත් පලා ටික, කවලම් පලා ටිකක් උයා ගන්න ඕන වුණාම ඒකත් වත්තෙන් කඩා ගන්නවා. කිරට මාළුවක් හදා ගන්නවත් පතොල කරලක් වැටකුළු කරලක් වගේ කඩා ගන්නවා. සියලුම දේ දැන් පොලට යන්න අවශ්‍ය නැහැ. මේ මොකද ගෙවත්තෙම මට කරගන්න පුළුවන්. ඒ අදහසෙන් තමයි ගෙවතුව ගාව මම කරගත්තේ. දරමල්ලා ගම්මානේ තුල අපි ඇවිදගෙන යනකොට අපිට දකින්න ලැබුණේ එකිනෙකට වෙනස් වුණු ගෙවතු තමයි. ඉතින් එකිනෙකට හාත්පසින් වෙනස් අනිත් ගෙවත්තට ගියට පස්සේ. ඉතින් මොකේ ගියත් හොඳ සාර්ථක ගෙවතු සංකල්පයක් තමයි මෙහි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් මේ සුනිල් ධර්මසේන කියන්නේ හොඳ තරුණෙක්, ගෙවතු වගාව ඉතා සාර්ථක කරන ගොවි මහත්මෙක් කියන්න පුළුවන්. නමුත් මෙයාගේ ප්‍රධාන රැකියාව නම් ගොවිතැන නෙවෙයි, වඩු වැඩ. මගේ ප්‍රධාන රැකියාව වඩු වැඩ. මම උදේ නැගිටලා තමයි මේ ගෙවත්ත කරන්නේ. උදේ පාන්දර මාස 6 දෙදර මම පැය දෙකක් කරනවා. ඊට අමතර ඊට පස්සේ වඩු වැඩට යනවා, වැඩ වැඩ කරනවා. ඊට පස්සේ හවස තමයි ඉතුරු වැඩ ටික කරන්නේ මම ගෙවත්තේ වැඩ. සුනිල්, මෙතන සාර්ථක ගෙවත්තක් තියෙනවා. එළවලු වර්ග රාශියක් තියෙනවා. ඒතර පළතුරුත් තියෙනවා. ඉතින් මේකෙන් තියෙන මේ විදිහට වගා කරාට පස්සේ, ගෙවත්තක් වගා කරාට පස්සේ මේකෙන් ලැබෙන වාසි මොනවද? අලුත් එළවලු, කුමිනාස ගන්න, වසවිස තොරයි,
අපි කඩින් ගෙනාවොත් දවස් දෙක තුන පරණ එළවලු තමයි ගන්නෙ. අපිට මේක ඒ වෙලාවට කඩලා ඒ වෙලාවම උයා ගන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් පොඩි ආදායමකුත් තියෙනවා. වැඩි එළවලු අපි හොමාරු කර ගන්නවා. අපි මේ ගොවි මාතෘන්ට බිම සකස් කිරීමේ ඉඳලා අසන්න නෙළඳක්වා තියෙන කාර්යයන් සම්බන්ධව හොඳ දැනුමක් පුහුණුවක් ඒ ආයතනයේ ලබා දුන්න අතර අපි මේ ගෙවතුවට පුද්ගලික පැමිණිලා කොහොමද ඉඩම සකස් කරන්නේ, තවානක් දාන්නේ, පැලයක් හිටවන්නේ, කොහොමද කොම්පෝස් හදාගන්නේ, මේ කොම්පෝස් වල තියෙන වටිනාකම් මොනවද, ඊට පස්සේ මේකට එන පරිබෝධකයන් රෝග කුමිහානි නැති කරන්න අපි මොනවද කරන කාර්යයන් ග්‍රාමීය මට්ටමින් අපිට කරන්න මොනවද හැකියාවන් තියෙන්නේ. ඒ අවබෝධයක් අපි අද වෙනතුරු මේ ගොවි මහතුරු ලබා දීලා තියෙනවා. මං හිතනවා ඒකේ ප්‍රතිඵලයක් තමයි අපිට මේ ගවතුවට රසායනික ද්‍රව්‍යයෙන් තොර, රසායනික පෝරවලින් තොර හොඳ ඵලදායක තියෙන ගවතු කීපයක්, ගවතු විශාල ප්‍රමාණයක් මේ දොරමඩලයි ගමේ ඇති කරන්න හැකි වුණේ. ගෙවතු 157කට වැඩි සංඛ්‍යාවක් තියෙන මේ දොරමඩලාව ගමේ තියෙන විශේෂත්වය තමයි මේ කිසිම ගෙවත්තකට මේගොල්ලෝ කිසි දවසක කෘෂි රසායන ද්‍රව්‍ය නම් භාවිත කරලා නැහැ. ඒ සියලුම ද්‍රව්‍ය ඒගොල්ලෝ කෘතිමව හදාගත්ත දේවල්. රසායනික පොහොර වෙනුවට අනිවාර්යෙන් කාබනික පොහොර යොදලා තියෙනවා. ඒ විදිහට කරපු එක්කෙනෙක් තමයි මේ දොරමඩලාව ගමේ ඉන්න මේ ජයනන්ද මහත්තයා. ජයනන්ද මහත්තයා. දැන් මේ වගාවක් වුණාම කෘමි හානි වෙනවා. නැකු ලෙඩ රෝගේ නම. ඉතින් මේවම ආවට පස්සේ කොහොමද මර්ධනය කරේ? ගාක් මෙතින් අපි කොහඹට තමයි භාවිත කරන්නේ. තව ගොඩ කඳුරු පොතු කොහඹ අතු ඒවත් භාවිත කරනවා. පාල් කරලා එහෙම ගන්නවා. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් තියෙනවා. සබන් ඒ වගේ දේවල් මිශ්‍ර කරලා වගාවට එහෙනවා. කෘමි මර්ධනය කිරීම සඳහා වෙනත් විකල්ප භාවිත කරනවා කියන්නේ. දැන් මේ මේවා හදාගන්නේ කොහොමද කියලා මේ බලාගෙන ඉන්න මේ ප්‍රේක්ෂකයන්ට කියන්නකො බලන්න. කොහඹට 500ක් ගන්නවා. අරගෙන එකට වතුර ලීටර් 3ක් හතරක් පමණ මිත්‍ර තලල අරගෙන වතුර ලීටර් 4ක් විතර මිත්‍ර කරලා කොහොමද 500කට පල් කරන්න ඕන දවසක් පල් කරලා ඊට පස්සේ මේ අපි ස්ප්‍රේ එකකින් හරි නැත්නම් අතු වලින් හොනොත් තේන්න පුළුවන් සාමාන්‍ය වගාවකට නැත්නම් පොඩි ස්ප්‍රේ සාමාන්‍යයෙන් ඔය ඒ වගේ දෙකිනුත් කරන්න පුළුවන්. එහෙම කරලා තමයි හුඟක්ම මේවා කරගන්නේ. ජයනන්ද මහත්තයා ඒ වගේම කියන්නක බලන්න මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා. කොම්පෝස්ට් වලක් සාදා ගන්නට නම් මේ අපි සාමාන්‍ය වර්ග ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ පිදුරු භාවිත කරලා කරන්න පුළුවන්. දැන් අපි මේ දැනට මේ අපේ ජයතිස්ස මහත්තයාත් මේ ජයසේන මහත්තයාත් උපදෙස් දුන්නා මේ අපේ බඩරෙඟු තිබුණා හොඟා ඒ වයින් කරන්නත් පුළුවන්. කොම්පෝස්ට් පිදුරු වෙනුවට දාලා එහෙම කරන්නත් පුළුවන්. හොඟාකම මේ ගිනිසීරිය ඒවා තමයි ගන්න ගොම පොහොර, රත්ත පොහොර මොනව හරි විශේෂ දෙයක් ගන්න කුකුල් පොහොර වැනි දෙයක් අරගෙන මුහුන් ඉස්සලා දාපු මුහුන් ටිකක් යටට දාලා ඊට පස්සේ ඒක උඩින් ආයේ මේ පිදුරු වැනි හරි නැත්නම් බඩේරඟු අයින් කරපු ඒවා අරගෙන ඒවා එල්ලලා ඊට උඩින් ආයේ මේ ගිනිතීරිය තට්ටුවක් දාලා එහෙම එහෙම තට්ටු කොටසින් කොටස මාරුවෙන් මාරුවට අඩි දෙකක් තුනක් වාගේ ඉස්සෙන දාගන්න දාලා මේ මාසයක් පමණ හොඳට වහලා තියලා හොඳට බැඳලා මාසයක් විතර ගියාට පස්සේ ආයේ පෙරලීමක් කරනවා. ඊට පස්සේ පෙරලලා ආයේ වහලා තියලා මේ මාසයක් විතර ගියම ආයේ පෙරලලා එහෙම එහෙම හදා ගන්න ඕනේ. මාස 3ක් විතර යනකොට අපිට කොම්පෝස් හදා ගන්න පුළුවන්. මේ සාර්ථක විදිහට ඇදිලා එනවා. වහලම තැම්බිලා හොඳට ඊට පස්සේ ඉතින් වගාවට දා ගන්න පුළුවන් මාස 3කින් පස්සේ. ගෙවත්ත ලංකා බැංකුවේ වැඩසටහන හින්දා පටන් ගත්තේ. මේකේ වතුර තම ප්‍රශ්නේ තියෙන වතුර නල්ලිඳින් එහා පැත්තේ ගෙනල්ලා මේ කරගෙන යන්නේ. මේ ආශ්‍රයයෙන් හොක කරගෙන ගියා. ඊට පස්සේ වතුර ගත්තේ නල්ලිඳින් වගලෙන් දක්වා හරිම ලිඳක් අපිට නැහැ.
එහින්දා මේ බෝගොක්කම හුඟක් දේවල් කරගෙන තියෙනවා සාර්ථක කියලා මට හිතෙනවා. දැන් මාසයක් එකහමාරක්කටත් අධික කාලයක් දැන් ඔක්කොම එළවලුක් ආහාර මේ කඩෙන් ගන්නෙම නැති තරමටම මේ වත්තේ ඕන තරම් අපිට තියෙනවා. හැම දෙයක්ම වාගේ තියෙනවා. මේ ලොකු ඉදිරියක් තියෙනවා. සාමාන්‍ය අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. අපි සතියේට බ්‍රහස්පතින්දා සාමාන්‍ය පොලොට ගිහිල්ලා එළව රුපියල් 1000ක 800ක විතර අනිවාර්යෙන් ගේනවා. ඒ දවස් දෙකක් තුනකට තමයි සෑහෙන්නේ. එහෙම බලපුවාම මේ සතියකට රුපියල් 2000කවත් එළවලු යනවා. මාසෙකට ගත්තාම රුපියල් 8000ක විතර ලොකු ඉදිරියක් දැනට තියෙනවා.